ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විත්ත පුරවැසිභාවය අභියෝගයට ලක් කරමින් ගොනුකළ රීඩ් පෙත්සම අභියාචනා අධිකරණය අද ප්‍රතික්ෂේප කළා. ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩල මේ තීරණය ගත්තේ ඒකමතිකවයි. අධිකරණයේ වැඩිදුර තොරතුරු දැනගන්නට අප දැන් සජීව ලෙස සම්බන්ධ කරගන්නවා අමරශ්‍රී බණ්ඩාර. අමරශ්‍රී ඔබට අවස්ථාව. ඕරන්තික මේ ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩල අද දවසේ මේ කටයුතු විමර්ශනය කරමින් සඳහන් කරපු කාරණේ තමයි මේ රිට් හෙස්සම ප්‍රතික්ෂේප කරමින් ඔවුන් මේට කරුණු දැක්වීමක් කළේ නැහැ. මේ අද දවසේ සිදුවුනේ කුමක්ද? ඇත්තටම මේ සිදුවුණු වාද විවාද මොනවද? අපි අපේ මේ සම්පූර්ණ කටයුත්ත අධිකරණ කටයුත්ත අඛණ්ඩව වාර්තා කළේ සුල්ෆික් පර්සාන්. සුල්ෆික්, පැහැදිලි කරන්න අද දවසේ අධිකරණයේ මූලික වශයෙන් සාකච්ඡා වුණේ මොනවද? අද විශේෂයෙන්ම අධිකරණයේදී සාකච්ඡාවට බඳුනේ ජනාධිපතිවරයාට ජනාධිපති ධුරයට පත් වූ විගස, ඔහුට තියෙන බලතල මොනවද කියන එක. එතකොට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් දිසිල්වා මහත්වරුන් පෙන්වා දුන්නේ ජනාධිපතිවරයා ජනාධිපතිවරණයකින් අනතුරුව පත් වූ විගසම ඔහුට ඒ සියලු බලතල හිමි. ඉන් අනතුරුව ඔහුට බලය බෙදා හැරීමක්, එක් එක් විෂයන් වලට බලයන් ලබා දීම වගේ කරුණු ඔහුට පැවරෙනවා. නමුත් පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ සුරේන් පුනාන්දු මහතා පෙන්වා දුන්නේ ජනාධිපතිවරයාට එවැනි බලතලයක් එන්නේ නැහැ. යම් විදිහකින් ජනාධිපතිවරයා පත් වූ විගස ඔහුට මොන බලතල තියෙනවා කියලාද ඔවුන්ගේ තර්කය වුණේ? ඔවුන්ගේ තර්කය වුණේ ජනාධිපතිවරයාගෙන් පත් වූ විගසම ඔහුගේ ප්‍රධාන කාර්යභාරය වන්නේ රජයක් ස්ථාපිත කිරීමයි. ඒ කියන්නේ අමාත්‍ය මණ්ඩලයක් ස්ථාපිත කිරීම, ඔවුන්ට විෂයන් බෙදා දීම සහ ඒ කටයුත්ත කිරීම. ඔව්. ඉන් අනතුරුව තමයි ඔවුන්ගේ තර්කයට අනුව ඉතිරිවන විෂයන් නැත්නම් ජනාධිපතිවරයා විසින් අනිත් අමාත්‍යවරුන්ට ලබා නොදෙන ඒ අනිත් විෂයන් තමයි ජනාධිපතිවරයාට ඉන් අනතුරුව ලැබෙන්නේ. ඒ කියන්නේ ඔවුන් තර්ක කළාද ඒ අනුව මේ අසන් මේ දිත්තපුරු ස්වභාවයේ සම්බන්ධ කාරණේට හිටපු ජනාධිපතිවරයාට ඔහුගේ දුරකාලයේ ඒ මුල්ම දවස් කීපේ බලයක් නැහැ කියන කාරණේ? ඔව්. ඉතින් පෙත්සම්කරුවන් කියන්නේ එහෙම බලයක් නැහැ. නමුත් වගකුත්තර කරුවන් වෙනින් පෙනුසිටි නීතිඥවරුන් කියන්නේ එහෙම බලයක් ජනාධිපතිවරයාට තියෙනවා කියලා. තවදුරටත් ඔවුන් කියා සිටියේ ද්විත්ව පුරවැසිභාවය කියලා ලියකියවිල්ලක් කොහෙවත් නැහැ. ඒක තියෙන්නේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය සහතික කිරීමේ ලියකියවිල්ලක් පමණයි. ඒ ඕනම රටකට වළංගුයි කියලා තමයි ඔවුන් තර්ක කරන්නේ. දැන් මේකේදී යම් විදිහකින් පැමිණිලිකාර පාර්ශවයේ යම් විදිහකින් පෙන්වලා දුන්නාද මේ ඉදිරියේදී මේ අනිකුත් අත්සන් සම්බන්ධ තවදුරටත් මොනවා හරි තහවුරු කිරීම කළාද? මොනවද අද දවසේ ඔවුන් ඉදිරිපත් කරපු කාරණා? ඔව්, අත්සන් සම්බන්ධයෙන් ඔවුන් ඉදිරිපත් කරේ ඒ පිළිබඳව තවදුරටත් ඔවුන් ඒ අතුරු තහනම් නියෝගයක් ඉල්ලුවා ඒ පිළිබඳ ඉදිරියට කටයුතු කරගෙන යාම සඳහා. නමුත් ඊට අමතරව තවත් 21 දිනකට එදින ඒ ප්‍රවේශභාවයක් ලබා දුන්නා කියලා තර්කයක් තියෙනවා. ඒ ලේඛනවල තියෙනවා. ඉතින් පෙත්සම්කරුවන් වෙනුවෙන් පිනිසිටි නීතිඥවරුන් කියන්නේ ඒ අදාළ ලේඛනයේ යම් කිසි දෝෂ තියෙනවා. නමුත් වගතුකව මෙතනදී සාකච්ඡා වුණා නේද යම් විදිහකින් මේ අදාළ අස්සන බල රහිත බව ප්‍රකාශ වෙනවා නම් ඒහා සමගම යම් විදිහකින් දිත්ත පුරවැසිභාවයට සම්බන්ධ තවත් ලේඛන ගණනාවක් නැත්නම් තවත් පුද්ගලින් සම්බන්ධයෙන් ප්‍රතික්ෂේපමක් වෙනවා කියලා. ඔව්, ඒක තමයි මම කියන්න හැදුවේ. තවත් 21 දිනකට දීලා තියෙන ඒ සහතිකය, ඒ කියන්නේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය සම්බන්ධයෙන් වූ සහතිකය. නැත්නම් පෙත්සම්කරුවන් කියන දිත්ත පුරවැසිභාවය සම්බන්ධයෙන් සහතිකය. ඉතින් වගෝත්තරකරුවන් කියන්නේ එවැනි 21 දිනක් ඉන්නවා නම් ඔවුනුත් පුරවැසිභාවයක් අහිමි වෙන පුද්ගලයන්ද කියලා ඔවුන් ප්‍රශ්න කරා මේ පෙත්සම සලකා බැලීමේදී. නමුත් පෙත්සම්කරුවන් කියා සිටින්නේ ඔවුන් ඒ 21 දෙනා සම්බන්ධයෙන් නෙමෙයි කතා කරන්නේ, මේ එක් පුද්ගලයෙක් ගැන තමයි කතා කරන්නේ. නමුත් ඒ අනිත් 21 දෙනා සම්බන්ධයෙන් යම්කිසි ඔවුන්ගේ ලියකිරිවල දෝෂයක් තියෙනවා නම් ඔවුන්ට පුළුවන් අධිකරණයට ඇවිල්ලා කවුරු දක්වන්න. දැන් මේ මෙතෙන්දි කරුණු පැහැදිලි කිරීමක් කළාද විනිශ්චයකාරවරුන්? නැත්නම් මේ අධිකරණයේ පාර්ශවයෙන් මොකද්ද මේ තීරණය ගන්න හේතුව කියන කාරණේ? තවමත් ඒ පිළිබඳව හේතු කාරණා මාධ්‍ය හෙලි කරලා නැහැ. නීතිඥවරුන්ට තාමත් හෙලි කරලා නැහැ. ඔවුන් කියා සිටියේ නොතීසි නිකුත් කරන්නේ නැහැ කිසිම වගත්‍රක අහුවෙන්න. ඒ හින්දා ඒ පෙත්සම නිෂ්පභා කරනවා කියලා. හොඳයි.